අපි චමතර දැන් ආර්ථික සිතවන්තම ඊයේ දෙරේදා ආරාධනා කරනවා මේ මේ ආර්ථික කමුදුට ඇවිල්ලා මේ වාදයට ඉන්නේ කියලා. දැන් ඒක බැහැර කරලා නැහැ අපි කිසිසේත්ම බැහැර කළා නැහැ. අපි ඒක දිගින් දිගටම කිව්වානේ. අපිට මම හිතන්නේ අපේ ආර්ථික කවුන්සිලයේ සමාජිකයන් ඇතිතරම් අපේ වාද විවාද වලට සම්බන්ධ වෙලා තියෙනවා කරුණු ඉදිරිපත් කළා තියෙනවා. නමුත් අපි බලමු අද මොකද්ද තියෙන තත්වය කියලා. අද ජනාධිපතිවරණයක් නේ තියෙන්නේ නේද? එතකොට අපි යෝජනාවක් කරා ජනාධිපතිවරණයක් එන්න තියෙන වෙලාවක ජනාධිපති අපේක්ෂක වරුන් තමා මේ විවාදයට සහභාගී විය යුත්තේ කියලා. හරි, ඒක ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා නම් හරි, එහෙමනම් අපි ඊළඟ ස්ටෙප් එකට යන්. එතකොට එහෙනම් ඒගොල්ලොන්ගේ ආර්ථික විශේෂඥයන්, අපේ ආර්ථික විශේෂඥයන් UNPA සමා වෙන UNPA එකේ කට්ටිය ඔක්කොමලා පොහොට්ටුවේ ඉන්න ආර්ථික විශේෂඥයන් ඔක්කොමලා එකව අපි කරමු. හැබැයි අපි අපි යෝජනාවක් ඉදිරිපත් කරා ජනාධිපතිවරණයක් තියෙන නිසා ජනාධිපතිවර අපේක්ෂකගෙන් ඉස්සෙල්ලා අපි කරමු කියලා. අපි අරක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. ඒක ඒ ඉතින් ඒක ඒගොල්ලෝ කියනවා නම් ජනාධිපති අපේක්ෂකවරුන්ට මේක කළ යුතු නෑ කියලා. හරි, අපි එහෙනම් දෙවනි යෝජනාව අපි සලකා බලමු. අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. අපි ඒක කරමු. නමුත් දැන් අපිට අපහැදිලි ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කරන්නේ කවුද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. හරි, මොකද දැන් මේ මේ දැන් රණි දැන් කවුද හර්ෂ ඩිසිල්වලා ඉරාන් ඉරාන් වික්‍රමරත්නලා එකක් කියනවා. නාලක ගොඩහේවලා තව එකක් කියනවා. සජිත් ප්‍රේමදාස තව එකක් කියනවා. නලින් බණ්ඩාර තව එකක් කියනවා. එතකොට එවැනි අපැහැදිලි තැනක් තියෙනකොට අපිට ෂුව නැහැ සමගි ජන බලවේගය සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රකාශයක් ප්‍රකාශකවරයා කවුද කියන එක ගැනත් අපැහැදිලිතාවයක් අපිට තියෙනවා. අපිට අපැහැදිලිතාවයක් නැහැනේ. අපි කියලා තියෙනවා කවුද කියලා. ඒකේ වෙනසක් නැහැ. ඒ සියලු දෙනාම එකම ප්‍රතිපත්ති වල ඉඳගෙන තමයි කතා කරන්නේ. නමුත් එක වෙලාවක හර්ෂ ඩිසිල්වා කියනවා රනිල් වික්‍රමසිංහලාගේ UNPA ආර්ථික ප්‍රතිපත්තියත් ඒගොල්ලොන්ගේ එකත් අතර තියෙන එකම වෙනස සජිත් ප්‍රේමදාස මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කියලා. හරි, එතකොට එහෙනම් ඒ කියන්නේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කරන්නේ සජිත් ප්‍රේමදාසනේ. එහෙනම් අපි වාද කර යුත්තේ ඔහුත් එක්ක. මොකෝ නැත්තං ඉතින් මේක තේරුමක් නැහැ නේද? අනිත් එක මේ දැන් ළඟදිනේ ඊයේ පෙරේදා නාලක ගොඩහේවත් සමගි ජන බලවේගයට එකතු වුණා. හරි, දැන් නාලක ගොඩහේවගේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ෂ ඩිසිල්වලා ඉරාන්ඩගේකට වඩා හාත්පසින්ම වෙනස්. හරි, ඒ වෙනම එකක් කියනවා. එතකොට කාත් එක්කද අපි අපි මේක ගැන අපැහැදිලිතාවයක් තියෙනවනේ. මොකද්ද මෙයා මේගොල්ලොන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය? මොකද්ද කවුන්සිල් එක? ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්ති කණ්ඩායම කවුද? ඒගොල්ලත් එක්සත් ජාතික පක්ෂයත් අතර වෙනසක් තියෙනවද නැද්ද? හරි, එතකොට එහෙනම් රනිල් වික්‍රමසිංහ කියන ඒවා ඒගොල්ලෝ අනුමත කරනවද නැද්ද? ඒ අනුමත කරමින් නම් ඒක එකම වෙනස සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි අරක රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කිරීමයි නම් එහෙනම් අපි රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි අනුර කුමාර දිසානායක තුන් දෙනාම අරගෙන මේක කතා කරමු. ඒක නම් වෙනස. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි යෝජනා කරානේ ඔගොල්ලෝ සජිත් ප්‍රේමදාස මහත්මයාගේත් කැමැත්ත ගන්න, රනිල් වික්‍රමසිංහගේත් ගන්න. අඩුම තරමේ සජිත් ප්‍රේමදාසගේ අපේ නායකයා දැන් කැමැත්ත දීලා නේ තියෙන්නේ. මං හිතන්නේ ඔබ එහෙම කියනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද මං හිතන්නේ උපදේශ දෙන්න කන්න සමහර ආර්ථික විශ්ලේෂකයෙක් නොවෙන්න පුළුවන්. ඉන්න නායක සමහර ආර්ථික
උපදේශකයෝ හරි ආර්ථික සභාව හරි ඒ කියන කරුණු සහ නායකයා ඉදිරිපත් කරන කරුණු අතර විසංවාදයක් තියෙන්න බෑ. දැන් ජාතික ජනබල වේගී ආර්ථික කවුන්සිලය කතා කරන ආර්ථික ප්‍රතිපත්තිය සහ අනුර සහෝදරයා කතා කරන ආර්ථික ප්‍රතිපත්තිය අතර වෙනසක් නැහැ. නමුත් දැන් මෙතෙන්දීම අපි පැහැදිලි කරා වගේ අපි ගත්තොත් මේ අපි කතා කරපු මාතෘකාව අධ්‍යාපන ප්‍රතිපත්තියම ගමු. අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉරාන්ලා හර්ෂල කතා කරන එක නෙමෙයි වෙනත් එකක් කියන එක සජිත් ප්‍රේමදාස මහත්මයාම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ක කතා කරපු සාකච්ඡාවේදී කියනවා. එතකොට දෙලුවහම අපිට පේන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වගේ ඉතාමත්ම සංවේදී කාරණයකදී සජබේ ඉන්න කණ්ඩායම් වල සහ එයාලගේ නායකයා අතර පරස්පරතා තියෙනවා. ඒතර ආර්ථික මේකේදී අපි ආර්ථික කවුන්සිල් දෙකත් ආර්ථික සභාවත් එක්ක සාකච්ඡාවක් කරලා විවාදයක් කරලා එකතැනකදී විසංවාදයක් ඇදුනොත් ජන සජිත් ප්‍රේමදාස මහත්තයා කියයි ওই කට්ටිය කතා කරාට ඒක නෙමෙයි මගේ ප්‍රතිපත්තිය කියන්නේ. ඊට වඩා පැහැදිලි වඩා හොඳයි ඒ තියෙන කණ්ඩායමත් එක්ක හෝ තනිව හෝ සජිත් ප්‍රේමදාස මහත්තයා සජබේ නායකයා හැටියට එන්න සාකච්ඡාවට එන්න විවාදයට එතෙන්දී අපිට බේර ගන්න ඕන. අපි මෙහෙමත් කියට පටේ ගිහිල්ලා කුඩා කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා බේර ගන්නවට වඩා නායකයෝ දෙපළ දෙ මූණට මූණ ගැහිලා තමන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද ඒකේ තියෙන ගැටළු මොනවද කියලා සාකච්ඡාවෙන් බේර ගන්න එක තමයි. ඒතකොට ජනතාවට හරි පැහැදිලි සජබේ ප්‍රතිපත්තිය මොකද්ද ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තිය මොකද්ද. සා අපි මෙහෙමත් යෝජනා කරන්නම්. එහෙම අවශ්‍ය නම් ඒ විවාදයට ඒ ඔහුට උපදෙස් දෙන එකිනෙකාට උපදෙස් දෙන කණ්ඩායම තරම් එන්න පුළුවන්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැනේ. හරි හැබැයි අපිට ඕනේ මේ වෙලාවේ ජනතාවට පැහැදිලිවම කියන්න ඕනේ මෙන්න මේක තමයි අපේ එක් එක් පක්ෂයේ ස්ථාවරය කියලා. එතකොටනේ ජනතාවට තෝර ගැනීමක් කරන්න පුළුවන්. ඒක ගැන අපිට අපහැදිලිතාවයක් තියෙනවා. මොකද මේ ප්‍රකාශ තුල නායකයාත් කණ්ඩායමත් කියන එක අතර පරස්පරයක් තියෙනවා. ඉතින් මේ පරස්පරය විසඳන්න තමයි අපි මේ යෝජනාව කරන්නේ. අපි ජනතාව ගැන හිතලා පොඩ්ඩක් කන්ඩිෂන් පොඩ්ඩක් අඩු වෙලින් කරලා වැඩේට පොඩ්ඩක් එළියට බහැර කරන්න. ඉතින් අපි දාපු එකම මොකද අපි දාපු කන්ඩිෂන් නැහනේ. අපි ආරාධනාවක් කරේ. ඉතින් ඒ ආරාධනාව උන්ට පිළි නොගෙන ඉන්නත් අපිට පුළුවන්. ඉතින් ඒක කියන්න අපි එක මේකට කරන්න කැමති නැහැ. අපි අර බී ටීම් එක තමයි එවන්නේ කියලා. හරි එතකොට අපේ ටීම් එක අපි එවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. රජින් වික්‍රමසිංහ මහත්තයා ගොඩේ කියලා මියරයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඉතරයි. එතකොට ඔබතුමිය දැක්කා. පරිමාණයක් නැහැ. අපි ඉස්සෙල්ලා ආරාධනාවේ සජබෙන්. හරි එතකොට ඒකටනේ අපි උත්තර දුන්නේ. දැන් මේක අපිට තවත් ඕනනම් වැඩි දියුණු කරන්න පුළුවන්. අර ඇමරිකාවෙත් මම දැකලා තියෙනවානේ එහෙම සෑ මම දැක්කා ඇත්තටම කවුද ඩේලි මිරර් එකෙන්ද කොහෙද මේ යෝජනාවකුත් කරලා තියෙනවා. අපේක්ෂකයන් ඔක්කොලාම ගෙනල්ලා විවාදයක් කරමු කියලා. ඒකටත් අපි විඋත්තර. නෑ අපි හිතුවේ සජිත්ට වඩා පහසු වෙයි මේ රණිලුත් එකතන ඉන්නවා නම්. මොකද දෙගොල්ල අතර ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් නෑනේ. සජිත් බේර ගන්න සමහරලාට රණිලට අවස්ථාවක් ලැබෙයි තුන් දෙනාම එකට හිටියොත්. එහෙනම් අපි මේ දෙකම එකතන තියලා පරාජය කරන එක වඩා පහසුයි සහ ජනතාවට වඩා සාධාරණයි. ওই රණිල් එක්ක වෙනම විවාද හෝ සජිත් එක්ක වෙනම විවාද කරනවට වඩා දෙන්නම එකතන තියලා සාකච්ඡා කරලා ඒකේ ඇත්ත මහජනතාවට එලි කරන එක මහජනතාවට විශේෂයෙන් මේ රටේ ඡන්දදායකයන්ට වඩා සාධාරණයක් වේ. ඉතින් අපි කැමති ඒ නිසා සජිත් අපි කියනවා කැමති නම් තනියෙන් එන්න බැරි නම් රණිල් එක්ක හරි ඇවිල්ලා විවාදෙට එන්න කියලා. ඒ කියන්නේ සජිත් මහත්තයා බේරෙන්න රණිල් මහත්තයා වරගෙන කියලාද කියන්නේ? ඔව්. මොකද මේ ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නැහැ නේ. නාලක ගොඩේ ඉරාන් එයාලගේම ඉරාන් වික්‍රමරත්නලා හර්ෂද සිල්වල කියන විදිහට සජිත්ගේ සජබේ ආර්ථික ප්‍රතිපත්තිය සහ UNPK ආර්ථික ප්‍රතිපත්තිය අතර මහලු වෙනසක් නැහැ. සජිත් කියන සාධකයේ විතරයි තියෙන්නේ. සජිත් කියන සාධකයේ විතරයි. සජිත්ට පැහැදිලි කරගන්න බැරි වෙන දෙක අඩිවානේ රණවිල වික්‍රමසිංහ හරි පැහැදිලි කරා අපි. දැන් ඔය අතර ආවොත් එහෙම නාමල් රාජපක්ෂත් අපේක්ෂකෙකුට යටත් වෙන්න කියලා. කැමති නම් එන්න පුළුවන් අපිට නම් කිස්සෝ. දැනට එනවාට කිසි ගැටලුවක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. මට මුණ දෙන්න ජාතික ජනබල වේගයේ හැටර කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ දැන් ජනාධිපති තරඟයකට ඉදිරිපත් වෙනවා නම් ඒ තැනැත්තෙකුට පෞරුෂයක් තියෙන්න ඕන නිසා වගකීමකුත් තියෙනවා සමාජයේ ඉදිරියට ඇවිල්ලා අදහස් දක්වන්න. දැන් මේක හැංගිලා කරන්න බෑනේ. දැන් ওই විදියට ඒ අපි කියමුකෝ අධ්‍යාපනය ගැන සාකච්ඡාවක් ආවොත්
අනුර සහෝදරයෙක් යෝජනා කරයි අධ්‍යාපන කමිටුවක් ගේන්න කියලා. ඊළඟට සෞඛ්‍ය ගැන සාකච්ඡාවක් කරොත් සෞඛ්‍ය විශේෂඥයෙක් නෙවෙයි මේ ප්‍රේමදාස මැතිතුමා ඒකට කමිටුවක් ගේන්න කියලා. මම කියන්නේ ජනාධිපති තනතුර කියන්නේ අතිශය ප්‍රබල තනතුරක්. එතකොට අපේ ජනතාව විදියටත් අවශ්‍යයි මේ ඒ සාකච්ඡාව. අපි මේ දැන් ඡන්දෙ දීලා බලයට පත් කරන්න යන නායකයාට වගකීමක් තියෙන්න ඕනනේ මේ අතිශය බලවත් තනතුරක්නේ. එතන හැංගිලා මේක කරන්න බෑනේ. මම කියන්නේ අනිත් සාකච්ඡාවක් කරමු. දැන් ඒක ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන සාකච්ඡාවක් කරන්න පුළුවන්. හැබැයි මේ දැන් රටේ ජනාධිපති වෙන්න ඉන්නවා කියන්නේ බලවත් තනතුරකට එන්නේ. එතකොට ඕක හැංගිලා කරන්න බෑ. එක එක කණ්ඩායම් අරන් ඇවිල්ලා Asian Mirror.lk